නෑ ඒක මම එක ඔතුමාට කියන් ඒ දින විපක්ෂය උත්තර අයම ගිවිසුම යාට දෙන්න බැරිද කියන කැහව ති තුමාල ප්‍රශ්න ෝත් උත්ර න්න නෑ දෙන්න බෑ මොකද ඒක අයම එකේෝ ගිවිසුම ඒ බෝඩ් එකට ඉසල ඉදිරිපත් කරන්න ඕනේ බෝඩ් එකේ අනුමැතිය නැතුව අපිට ඒක කාටවත් ලබා දෙන්න හැකවක් නෑනමුත් ඒ පැහැදිලිව ජනාධිපත්තුමා සභාවට කිව්වා පාලිමේන්තුට කිව්වා දැනට මේක දෙන්න බෑක බෝඩ් එකට ගියාට පස්සේ දෙන්න පුළුවන් කියන කාරණේ හැබැයි ඒ අයගෙත් විපක්ෂයේත් යෝජනා තියෙනවා අපිට වැඩි හොඳ යෝජනා හරි ඒකේ තියෙන ඒවා දන්නේ නැත්තම් මොනවා හරි හොඳ යෝජනා තියෙනවා නම් ඒ යෝජනාත් අපිට ඉදිරිපත් කෙරුවොත් ඒවත් අපිට අතුලත් කරන්න කටයුතු කරන්න පුළුවන් කියන කාරණේ. ඉතින් අපි විපක්ෂයටත් කියන්න ඕනේ අනුකුමාර සහෝදරයා තමයි ඒක ඉල්ලුවේ. ඉතින් ඒ අයගෙත් යෝජනා තියෙනවා නම් ඒ අයගේ යෝජනාත් දැන් ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට ඒවත් අපිට ඇතුළත් කිරීම ගැන සලකා බලන්න පුළුවන් කෙනෙක් ජනාධිපතිතුමා මේ සඳහන් කළා. රාජ්‍ය පාර්ශ්වයේ ඉන්න ඔබතුමාලවත් අඩු ගානේ දැකලා නැද්ද ඒක? නෑ ඒක නෑ ඒකට පදනම් වෙන කාරණා මගේ ඉති සිරුදු නම දන්නවනේ. නමුත් ඒක මුදල් අමාත්‍යාංශයේ ජනාධිපතිතුමා ඒ අවශ්‍ය පිරිස විශේෂයෙන් මුදල් අමාත්‍යාංශයේ පාදක කරගෙන කෙරෙන ක්‍රියාවලියක්. ඒක සිරුදු නම දැනුම් දෙන්න බෑ. එතකොට ඔබතුමාලගේ ආත්මය උටට ඒවා ප්‍රසිද්ධියට පත්වීමේ වරදක් නැහැ. නමුත් ඒක නීතියානුකූල වෙන්නේ නැහැ අර කියපු තැනට යන්නේ නැතුව. ඒක දැන් හරිතුරුතුණු එළියට ආවොතින් රාජ්‍ය පද්ධති වල සම්බන්ධ බැංකු අකර්මණ්‍ය වෙයි, ඒ සම්බන්ධව මුදල් සම්බන්ධව ඒ සාමාන්‍ය ජනතාවගේ තැන්පත් වලට ප්‍රශ්නයක් වෙයි. ඔන්න ඔහොම කාරණා ටිකක් ඉදිරියේ කියවනවා. يعني හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. එහෙම කිසිම දෙයක් IMF එකේ මේක වාර්තාවක් නෙමෙයි. මේක IMF එක සහ අපේ රජය අස්සම් කරන්න යන ගිවිසුමේ කෙටුම්පත. එතකොට ඒ ගිවිසුමට තාම දෙගොල්ලොම එකඟ අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒගොල්ලෝ එකඟ වෙලක් නැහැ. එකඟ වුණාම නේ අස්සම් කරන්නේ. එතකොට මේකෙදී පහුගිය කාලේ ස්ටාෆ් ලෙවල් එකේ සාකච්ඡා තිබුණාම IMF එක ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ නැත්තම් අපිට කරුණු පැහැදිලි කරන්නේ ඔබගේ ණය ගෙවිය යුතු ආකාරය නැත්තම් මේවා රීෂෙඩියුල් කළ යුත්තේ මේ විදියටයි කියලා. අපිට පොඩි උදාහරණයකට කිව්වොත් අපි දැන් විදුලි බිල පහුගිය කාලේ වැඩි වුණා. ජල බිල වැඩි වුණා. එතකොට මම එකක් උදාහරණයක් කියලා කියන්නේ ඒකේ තියෙනවා යම් කොන්දේසියක් මේ ඕනේ අයටයි එපා අයටයි සියලු දෙනාටම සහන මිලට මේවා දෙන්න බෑයි කියන එක. එතකොට මෙන්න මේ වගේ ඒවා තමයි තියෙන්නේ. නැතුව බැංකු වැහෙනවා, මේවා කඩාගෙන වැටෙනවා, එහෙම දේවල් නැහැ. තව උදාහරණයක් කිව්වොත් රාජ්‍ය සේවයේ අය අපි පහුගිය කාලේ 65 කරුවා, එහෙම නෙමෙයි 55 60ට මේක තියන්න කියන කාරණේ. එතකොට කවුරුද අහන්න පුළුවන් ඇයි කියලා. ඇයි කියවුවොත් ඉතාලම පැහැදිලි ඇයි කියන කාරණේ. ලක්ෂ 14ක් රජයේ සේවක වෙනවා. ලක්ෂ 14ක් 16ක් අතර ස්ථිර නැතිව බැලුවොත් 16ක්. එතකොට මිලියන 21ක් සඳහා ලක්ෂ 16ක් රජයේ සේවකව අවශ්‍යද කියන කාරණේ මේ ප්‍රශ්න මේ අය අහනවා. ඉතින් ඒ වගේ කරුණු මිසක් බැංකු වැහෙනවත් රටට ප්‍රශ්නයක් වෙන විදිහේ ගිවිසුම් එක ඇතුලේ නැහැ. හැබැයි ඒක අනිවාර්යයෙන්ම මේ මණ්ඩලයට ගියාට පස්සේ අනිවාර්යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඇත්තටම මේ රාජ්‍ය මාධ්‍ය තුර වැඩි නැත්තේ මේ ප්‍රමාණය. ඒක ඉතින් මෙහෙම ඒක තීන්දුව කරන්න ඕනේ ජනාධිපතිතුමා. මම ඊයේ විෂයන් බෙදිලා තිබුණු ආකාරයේ දැකපුවාම මම හිතන්නේ නැහැ වැඩියක් තියෙනවා කියලා. හැබැයි තාම කල් වැඩිය පිළිබඳව කියන්න මොකද තාම විෂයන් වෙන් කරලා ලබලා දීලා නැහැ. මේ විෂයන් ලබලා දෙයි ඉදිරි කාලේ තුල මං හිතනවා ඒක වැඩියක් වෙන්නේ නැහැ කියලා දැනට අපි කල්පනා කරනවා. නමුත් විෂයන් බෙදපුවාම අපිට හරියට බලා ගන්න පුළුවන්. ඔබතුමා සඳහන් කරා මේ IMF කාරණාව සම්බන්ධයෙන් දැන් ඔබතුමාලා පසුගිය කාලය පුරාවට මේ සර්වපාක්ෂික රජයකට ආරාධනා කරා විපක්ෂය. ඔව්. හැබැයි දැන් ඔබතුමාලා මේ IMF මේ එකගතාවේ ගිවිසුම් සම්බන්ධ යෝජනා මේ කාරණා තවමත් හෙළි නොකර ඉන්නවා. එතකොට මෙහෙම එතකොට මේ විශ්වාසයක් මේ සර්වපාක්ෂික කමක් නැහැනේ කොහොමද? මෙහෙමනේ දැන් නෑ සර්වපාක්ෂික කමක් සර්වපාක්ෂික රජයට ඇතුළත් වෙන්නේ නැති අයත් එක්ක නෑ. ඒකදී අපි කියලිම කියන්න බෑ. ඒ ඉතාම පැහැදිලිව ආරාධනා කෙරුවා අපේ රජයට. එතකොට එයා ඇත රජයනේ. මොන පාක්ෂික වුණත් සර්වපාක්ෂික හරි බහුපාක්ෂික හරි මොන පාක්ෂික හරි වුණොත් රජයට ආවට පස්සේ රජේ. එතකොට රජයෙන් දැන් අරන් නැතුම ඇහුවේ ප්‍රශ්නේ දැන් මේකේ තියෙන කිවිසු මේවා මම දන්නෙත් නෑ. මම ඒකට අදාළ ඇමතිවරෙක් නෙමෙයි. ගල්ල මාත්‍යංශය ආශ්‍රිත අය ඒක ඒකේ ඒ කාරණා දන්නවා ඇති. හැබැයි සර්වපාක්ෂික රජයට ඇතුළත් වෙලා
රජය කටයුතුවලට සම්බන්ධ වෙනවා මිසක් අර පැත්තේ ඉඳගෙන IMF එක අපේ රටට උදව් කරන්න හදනකොට ඒකත් වළක්වන්න හදන කණ්ඩායමක් එක්ක ඒ කිවිසුම් වල කාරණා සාකච්ඡා කිරීමෙන් වෙන එකම දේ තමයි ඒ වැඩෙත් නොවිලා රට තව ටිකක් ප්‍රපාතයට වැටෙන එක. සමහර පක්ෂවල ක්‍රියාකාරීත්වයේ පේනවනේ. ඒ කියන්නේ මේ වැටිලා තියෙන තැනින් තව ටිකකුත් ඒ අයට තේරෙන්නේ නැහැ රජය වැටෙනකොට වැටෙන්නේ රට කියලා. රටේ රජයනේ. ඒතර මිනිසු ඡන්දෙන්පත් කරපු රජය කවුරු මොනවා කිව්වද? ඒක ඡන්දෙන්පත් කරපු රජය වැටෙනවා කියන්නේ රට තමයි වැටෙන්නේ. ඒයි සමහරක් පොඩි පක්ෂ හිතන් ඉන්නවා තව ටිකක් රජයත් එක්කම රටත් වටපුවම එයාට බලය ගන්න පුළුවන් අර පාරකෑකෝ ගහලා කියලා. ඒක කනගාටුවට කාරණා. දැන් ඔය IMF මැදිහත්වීම සහ ඒකගතා යෝජනා එක්ක ඒව රටට හෙළි වුණොත් මේ රටේ ජනතාව ජීවත් වෙන තත්ත්වයත් එක්ක යම් කැළඹීමක් ඇති විය හැකි කියලාද තීරණය කළා? නෑ මම හිතාද ඒවා ප්‍රසිද්ධියට පත් කරන්නේ නෑ. මම හිතන්නේ නෑ. මම හිතනවා මෙවැනි තත්ත්වයක් තුල නැතුව සාමාන්‍ය තත්වයක් යටතේ එවැනි දේවල් හෙළි කෙරුවා නම් යම් කැළඹීමක් ඇතිවීමට ඉඩ තියෙනවා. උදාහරණයකට පෞද්ගලීකරණය කිරීම. ඒක මොනවා හරි රාජ්‍ය ආයතන අපිට පෞද්ගලීකරණය කරන්න වෙයි ඉදිරියේ. හැබැයි පහුගිය කාලේ අපි ඕක කිව්වනම් වෘත්තීය සමිතිය එළියට බහැලා කෑ ගහලා ඊට පස්සේ ජනතාව තේරුම් ගන්නෙත් නැහැ. ඔන්න කියනවා රාජ්‍ය ආයතන විකුණනවා, ලාභ ලබන ඒවා විකුණනවා, රාජ්‍ය සම්පත් විකුණනවා කියලා කෑ ගහනවා. හැබැයි දැන් ජනතාවට තේරෙනවා මේ සමහරක් රාජ්‍ය ආයතන නිසා තමයි ඒ අයටත් වන්දි ගෙවන්න වෙලා තියෙන මේවා රටට බරක් කියන කාරණේ දැන් මේ ආර්ථික අර්බුදය නිසා ජනතාවට තේලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ අහපු ප්‍රශ්නයට මම දෙන උත්තරය තමයි සාමාන්‍ය තත්වයක් යටතේදී මේ කිවිසුමට යනවට වැඩිය මේ අර්බුදකාරී තත්ත්වයේ ජනතාවට තවබෝධ වෙලා තියෙන නිසා සාමාන්‍ය තත්ත්වය යටතේ වෙන කැළඹීමකටත් අඩු ප්‍රශ්නයක් තමයි ඇති වෙන්නේ මේ තත්ත්වය. දැන් කොහොම හරි විපක්ෂයේ ලොකු චෝදනාවක් කරනවා මේ රාජ්‍ය මාත්‍යවරු පත් කිරීම මේ 37 දිනක් පත් කරා මේකේ බහුතරය රාජපක්ෂ හිතවාදීන් කියලා අර පහුගිය කාලේ අරගලය කරපු අය ඇතුළු විපක්ෂය දැන් චෝදනා කරනවා. එතකොට මේ තවදුරටත් චෝදනා කරනවා මගේ වචනේ කියන්න කැමති නැහැ ඔවුන් හඳුන්වන්නේ මේ බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි මේක පිටපසින් ඉඳගෙන පාලනය කරන්නේ කියලා. ඉස්සරම ඔබතුමාගේ ප්‍රශ්නයට මම උත්තර දෙන්න ඕනේ බහුතරයක් නෙමෙයි අපි සියලු දෙනාම රාජපක්ෂ හිතවාදී. මොකද අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා මූලික කරගෙන ආරම්භ කරා. ඔව් ඉතාලම පැහැදිලි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අය මම දන්නේ නැහැ. එතන ඉන්න 8 දෙනෙක්ද කොහෙද? නමුත් අපේ පොට්ටුවේ සියලු දෙනා රාජපක්ෂ හිතවාදීන් තමයි. මොකද අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා මුල් කරගෙන අපි ආරම්භ කරපු පක්ෂයක් මේක. ඒ නිසා අපි රාජපක්ෂ හිතවාදීන් නොවෙන්නේ නැහැ. ඔය කවුරු මොනවා කිව්වත්. හැබැයි රාජපක්ෂවරු සියලු දෙනා බැසිල් රාජපක්ෂ මැතිතුමා හැරුණකොට ඒ දිස්ත්‍රික්ක වලින් විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට ආපුවයි. පහුගිය කාලෙත් ඔය වලවල් හැරුවා, ඉඩම් හැරුවා, චෝදනා කරුවා, FCID ගෙනිච්ච ඔක්කොම බොරු වුණා. කිසි දෙයක් ඔප්පුනේ නැහැ. සසුපුරුදු පරිදි චෝදනා කිරීම කරගෙන ගිහිල්ලා දැන් මොකද්ද කරුවේ? ඡන්ද 69 ලක්ෂයක් අරගෙන පත්වෙච්ච ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිතුමා ගෙදර යවලා වැරදි කියලා නෙමෙයි. මොකද පාර්ලිමේන්තුවේ ඇතුලේ ඡන්ද 134කින් පත්වෙච්ච ජනාධිපතිතුමා පත් කරුවා. එතකොට ඒක කොයිතරම් හොඳද කියන එක ඒ අය තීන්දු කරයි. නමුත් උනේ එහෙමයි. ඒ නිසා ඉතාම පැහැදිලිව බහුතරයක් දෙන රාජපක්ෂ හිතවාදීන් මේක පාලනය කරන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාට පුළුවන්කම තිබුණා නම් එහෙනම් අපිට එතුමා ආගමැති කරලා එතුමා ජනාධිපති කරන්න තිබුණා නේ. එහෙම නොවන නිසා තමයි උද්ගත වෙච්ච තත්ත්වය අනුව. ඔය කියන්නේ එතුමාගේ බලපෑමට තමයි මේ වත්මන් ජනාධිපතිතුමා වැඩ කරන්නේ. ඒ නිසා තමයි මේ දැන් රාජ්‍ය මාත්‍යවරු 27 දෙනෙක් පත් කර මේ ආකාරයෙන්. නෑ එතුමා එහෙම නෙමෙයි. එතුමාගේ බලපෑමට නෙමෙයි වත්මන් ජනාධිපතිතුමා වැඩ කරන්නේ. මොකද රාජ්‍ය වික්‍රමසිංහ මැතිතුමා පිළිබඳව ඕන කෙනෙක් දන්නවා. එතුමා කාගවත් බලපෑමට වැඩ කරන කෙනෙක් නෙමෙයි. බලපෑමට උනත් නම් වැඩ කරන්නේ දැන් කෙරෙන ටික හරින්නේ. ප්‍රශ්න ටික විසඳීකට යනවා. ඒ හින්දා ඒක ඕන පැත්තකට ගන්න පුළුවන්. මොකද ඇත්ත තත්වයේ පරිපාලනය අරගෙන යන්නේ එතුමා. එතුමාට සහාය වීම සඳහා තමයි කැබිනට් එක සහ රාජ්‍ය අමතිවරු ඉන්නේ. හැබැයි මේ පත් කරපු රාජ්‍ය මාත්‍ය ධූර දැන් මේක ඇත්තටම රටට බරක් නෙමෙයිද මේ වෙලාවේ? දැන් මේ ඩොලර් සංචිත ප්‍රමාණය තවදුරටත් අඩු වෙලා කියලා මේ රට තවදුරටත් යන්නේ නෑ. ඒ රාජ්‍ය අමතිවරුවත් කැබිනට් අමතිවරුවත් විශේෂ වරප්‍රසාද කිසිපදයක් භාවිතා ඒක අපි එකඟතාවයකට සහ සාකච්ඡාවකට සහ පොරොන්දුවකට ආවා. ජනාධිපතිතුමා එක්ක ජනාධිපතිතුමාගේ ඉල්ලීම නෙමෙයි කැබිනට් එක එකඟ වුණා වගේම අපිත් මොකද මේ වෙලේ අපි එතුමාට ස්වේච්ඡාවෙන් යම් සහායක් පළ කරනවා මිසක් එතුමාට හෝ රටට අපි බරක් වෙන්න හෝ කොන්දේසි දානවා. දැන් සමහර වෙලාවට කොන්දේසිත් දානවා. ඒ කොන්දේසි දාන්නෙත් නැතුව මේ ප්‍රශ්න වලින් උඩට එන්න අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ඉඳගෙන ඉන්න අතර තුලම
රාජ්‍යමතිවරු හැටියට එතුමා තීරණය කරන අය. මේක අපි තීරණය කරුවේ නැහැ. එතුමා තීරණය කරන අය එතුමාට සහය දිය යුතුයි. ඔබතුමාට ලැබුණු රාජ්‍යමන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සැහැීමකට පත් වෙනවද? කොහොමද ඉදිරියට? නෑ, ඒක තමයි මම පැහැදිලි කරන්න හැදුවේ. මේ වගේදී අපි සැහැීමකට පත් වෙනවද නොවනවද කියන එක අදාළ නැහැ. මොකද අපිට පවරපු කාරණේ ක්‍රියාත්මක කිරීම තමයි එතුමා බලාපොරොත්තු වෙන්නේ, රට බලාපොරොත්තු වෙන්නේ, අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මට දීපු කාරණේ මේකත් සැහැීමකට පත් වෙනවා. මම සැහැීමකට පත් වුණාට වැඩක් නැහැ. මම කරන වැඩෙන් රට සහ ජනාධිපතිතුමා සෑහීමකට පත් වෙන්න ඕනේ. ඉතින් අපි හිතනවා ඒක මට කරන්න පුළුවන්. ප්‍රවර්තනය කිරීමට ඔබතුමා මොන වගේ වැඩපිළිවෙලක්ද කරන්න බලාපොරොත්තු? අපි ඉදිරියේදී මේක ඔබතුමා අහපු ප්‍රශ්නෙත් හොඳ ප්‍රශ්නයක්. මේක මේ වෙලාවේදී ඉතාම අමාරු අමාත්‍ය ධූරයක්. මොකද ආයෝජකයෝ එන්න ඉතාම හොඳ තත්ත්වයක් තියෙන රටක් නෙමෙයි මේ මොහොතේ ලංකාව. ඒ නිසා ඒ සඳහා ප්‍රතිසංස්කරණ ගොඩක් කරන්න වෙනවා. අද උදේත් අපි ජනාධිපතිතුමාත් සමග සාකච්ඡා කෙරුවා. නීති රීති ගොඩක් අපිට වෙනස් කරන්න වෙයි. අපි සාම්ප්‍රදායිකව හිතන විදිහ සහ අපේ සිතුවිලි අපිට වෙනස් කරන්න වෙයි. ආයෝජකයෝ මෙතන ප්‍රධාන ප්‍රශ්නේ ආර්ථික අර්බුදයනේ. ආර්ථික අර්බුදය කියන්නේ ඩොලර්. ඒක ඩොලර් එනවා නම් කොහෙන්ද එන්නේ? ආයෝජකයන්ගෙන් තමයි. ඒ නිසා මේක මේ මොහොතේ රටට විශාල ලෙස බලපාන අමාත්‍යංශයක්. ඉතින් ඒ සඳහා අපි වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. මේකෙදි තිබිලා තියෙන ප්‍රධානම ගැටලුව තමයි අපිත් ගිහිල්ලා හොයලා බලපුවම ආයෝජකයෝ දැනුත් මේ තියෙන ප්‍රශ්න අතරෙත් එනවා. හැබැයි ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි ඉන්වෙස්ටර් ෆ්‍රෙන්ඩ්ලි රටක් නෙමෙයි. ආයෝජකයන්ගේ හිතවාදීව කටයුතු කරන රටක් නෙමෙයි. මොකද BUI එකට ගියාම එතනින් අපි ෆයිල් එකක් හදලා දෙන්න කියනවා. ඊට පස්සේ ප්‍රාදේශ සභාවට යනවා. ඊට පස්සේ පරිසර අමාත්‍යාංශයට යන්න කියනවා. ඊට පස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඒ ආයෝජකයා අපි ලංකාව වටේ රවුන් 3ක් විතර යවනවා. අන්තිමට වැඩේ වෙන්නේ නැහැ. හැබැයි සරලව කියනවනම් මම මේ වෙනකොට සැලසුම් කරගෙන යනවා. ඉදිරියේදී යම් ආයෝජක එන්නෙත් නැහැ, දැන් ගෙන්න ගන්නත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. නමුත් එන ආයෝජකයාගේ ඒ සියලු ලිපිගොනු BOI එක බාර අරගෙන BOI එකේ නිලධාරින් මේ කියන රජයේ කාර්යාලවලට යවන. මොකද එයාට සම්බන්ධකම් තියෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය බැරියස් ඉවත් කරනවා. නෑ, බැරියස් දැන් නීති වෙනස් කරන්න, නීති කඩන්න බෑනේ. හැබැයි දැන් අපි හිතමුකෝ සෞදි අරාබියගෙන ඉන්වෙස්ටර්ව BOI එකටත් ඇවිල්ලා පරිසර අමාත්‍යාංශයටත් යවලා කෘෂිකර්ම අමාත්‍යාංශයටත් යවලා ඉඩම් ගොඩ කිරීමකට ලංකාවට යවන්න නැතුව ඒ ප්‍රොජෙක්ට් එක සඳහා අපේ නිලධාරියෙක්පත් කරලා ඒ අය BOI එකේ තියෙන වාහන සහය දේවල් පාවිච්චි කරලා ඒ අවශ්‍ය තැන් වලට ගිහිල්ලා ඉන්වෙස්ටර්ට මේක ගෙනල්ලා අනුමැතිය අතින් බාර දෙන එක හැදීම තමයි සරලව එක කියලා තරම් ලේසි නෑ. නමුත් සරලව අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි ජනාධිපතිතුමාගේ අරමුණ. නෑ, එහෙම නෙමෙයි. එතුමාට යම් පෞද්ගලික කාරණයක් නෙමෙයි, දේශපාලන කාරණයක්. එතුමාගේ අමාත්‍යතුමා එකම දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කැබිනට් අමාත්‍යවරු. කොයි දිස්ත්‍රික්කෙත් තියෙනෝනේ මනාප පිළිබඳව ප්‍රශ්න අපේ දිස්ත්‍රික්කෙත් තියෙනවා. ඒකේ මහින්දවර වීර අමාත්‍යවරයාත් එක්ක තියෙන ගැටුම නිසාද ඩීවී චානක රාජ්‍ය මන්ත්‍රීතුමා? නෑ නෑ, ගැටුමේ ප්‍රමාණය මම දන්නේ නෑ. නමුත් ඉතාම පැහැදිලිව කියනවා නම් ඒ දිස්ත්‍රික්කයේ තුල දේශපාලනය කිරීමේදී ඇතිවෙච්ච යම් යම් කාරණා නිසා එතුමා එතන වැඩ කරන්න කැමති වුණේ නැහැ. ඉතින් අමෝ එතුමාට සදාහන් කරපුවාම එතුමා වෙන තැනකට යමුකෝ. ඒ කියන්නේ මම කියපු කාරණාව නිවැරදි නේද? ඒ කියන්නේ එතුමාලා ඒ කියන්නේ දෙන අතර තියෙන ගැටුම නිසා තමයි එතුමා මන්ත්‍රී ධූරය අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කළා තියෙන්නේ. ඔව් වෙන මේ අමාත්‍ය ධූරය හොඳ නැහැ කියලා නෙමෙයි. එතුමා කියන කාරණේ හරි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.